Welcome to Kandy Property. අදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම Kandy Property YouTube channel එක වෙතින් අරන් එන තවත් එක් video එකට. Video එකට යන්න කලින් මතක් කරන්න කැමති අපේ channel එක subscribe කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න කියලා. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔන්න ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලීම් කළා තිබ්බ කටුගස්තර නගරයට ආසන්නයෙන් පදිංචියට හොඳ ඉඩමක් හොයලා දෙන්න කියලා. ඉතින් ඔන්න ඒ වගේ අයට ගැලපෙන විදිහ ඉඩමක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක කටුගස්තරට ඊටාම ආසන්නයෙන් පිහිටලා තියෙන ඉඩමක්. මේ ඉඩම පිහිටලා තියෙන්නේ කටුගස්තරට බොකලවෙල කියන ප්‍රදේශයේ. ඉතින් කටුගස්තර නගරයට නගර මැද්දට ඉඩමේ ඉඳලා තියෙන්නේ කිලෝමීටර 2ක දුරක්. ආසන්නතම බස් මාර්ගය වෙන්නේ ඉතින් මහනුවර ඉඳලා මාතලේ හරහා යාපනයේ දිවෙන A9 මාර්ගය. ඉතින් A9 මාර්ගයට ඉඩමේ ඉඳලා තියෙන්නේ මීටර 150ක දුරක්. මෙතන ඉඩම තියෙනවා පර්චස් 34ක ප්‍රමාණයක්. වට බැලු බැලමට පේන වෙති මේ ඉඩම ඉතාම ශස්ත්‍රීක ඉඩමක්. ඉතින් ගස්කොලන් ගොඩක් දේවල් වැවිලා තියෙනවා. ඉතින් ඔන්න පර්චස් 34ක ප්‍රමාණයක් තියෙන නිසාම ඉතින් ඔයාට ඔයාගේ සිහින නිවසක් මෙතන ඉදිකරගෙන පුංචි වගාවකුත් කරගෙන ඔන්න ඉන්න පුළුවන් තැනකින් හම්බෙලා තිනවා කටුගස්තරට ආසන්නයෙන් හොඳ ඉඩමක්. ඉතින් මේ වටිනා කියන අවස්ථාවම ගරගන්න එපා. ඉතින් ඔයාට මේ ප්‍රමාණය වැඩි නම් ඉතින් ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ යාළුවෙක් එක්ක එකතු වෙලා නැත්නම් සහෝදරයෙක් එක්ක එකතු වෙලා වගේ කොටස් දෙකක් විදිහට උනත් මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉඩමේ ප්‍රමාණය විශාල වැඩි නං ඔයාට. ඉඩමේ දැනට පොල් කොස් සාදිකා වගේ ගස් වර්ග තමයි මේ ඉඩමේ තියෙන්නේ. ඉතින් මේ තියෙනා වූ පොල් ගස් වලින් පොල් ගස් ප්‍රමාණයෙන් එක් වරකට පොල් ගෙඩි 100ක් විතර වගේ අස්වැන්න විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙන බව තමයි හිමිකරු විසින් අපිට වැඩිදුරටත් සඳහන් කළේ. සින්නක්කර ඔප්පු සමගින් ඔයාට මේ දෙපළ මිලදී ගැනීමට හැකියාව තියෙනවා පර්චස් එකක් 350,000ක මුදලකට. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න ඔයාටත් අවශ්‍ය නම් මේ තිරේ දිස්වන අංකයෙන් ඉඩමේ හිමිකරු සම්බන්ධ කරගෙන ඔයාට පුළුවන් දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කර ගැනීමකින් අනතුරුව මේ වටිනා කියන දෙපළේ හිමිකාරීත්වය ඔයාගේ කරගන්න. එනම් මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න තවත් කෙනෙක්ට බලන්න කියලාත් මතක් කරන ගමන් අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා තවත් වීඩියෝකින් හැමෙන බලාපොරොත්තු ඇතුව. ගිහින් එන්නම් සුබ දවසක් සියලුම දෙනාට.